ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ තරඟකාරී කණ්ඩායමක් බවට පත්වෙමින් තියෙන කාලයක් මේ. මේ විදිහට ශ්‍රී ලංකා කණ්ඩායම පිබිදීමකෙදී මේ පිටිපස්සෙ ඉන්න ප්‍රධානම චරිතයක් තමයි වනිදු හසරංග කියන්නේ. වනිදු තමයි පසුගිය කාලේ වඩාත් සාර්ථකම ශ්‍රී ලංකා ක්‍රීඩකයා. ශ්‍රී ලංකාවේ විතරක් නෙමෙයි ලෝකෙම වනිදු තරම් කතාබහට ලක්වුණු පන්දියවන්නෙක් නැති තරම්. මේ සුපිරි ක්‍රීඩකයා ගැන නැවතත් කතාබහ ඇති වෙලා ඒ IPL වෙන්දේසියත් එක්ක. ලෝකෙ වඩාත් වැඩි අවධානයක් තියෙන IPL වෙන්දේසිය අපේ ක්‍රීඩකයන්ට පසුගිය කාලේ ලැබුණි හරි අඩු තැනක් වගේම අඩු ලන්සු. හැබැයි මේ තත්ත්වය වෙනස් කරලා එතෙක් මෙතෙක් ශ්‍රී ලංකා ක්‍රීඩකෙක් IPL වෙන්දේසිය කාලෙ වුණ ඉහළ මිල ලබා ගන්න වනිදු සමත් වෙනවා. වනිදුත් ලැබෙන්නේ ඉන්දියානු රුපියල් කෝටි 10.75ක ලන්සුවක්. ඒක ලංකාවේ රුපියල් වලින් නම් කෝටි 28,000කටත් වැඩි. ඉතින් වනිදුට මේ වටිනාකම ලැබිය යුතුයි. මොකද වනිදු තමයි මේ වෙද්දී T20 රටාවේ අංක 1 ක්‍රීඩකයා විදිහටත් ඉන්නේ. වනිදු මේ විදිහට ඉහළ මිලකට විකිණේ කියලා ඉන්දියා ප්‍රවීණ ක්‍රිකට් විචාරක ආකාශ් චොප්‍රා කියලා තිබුණා. චොප්‍රා කියලා තිබුණේ වනිදු මිලදී ගන්න කණ්ඩායම් අතරේ සටනක් නොතිබුණොත් තමන් පුදුම වෙනවා කියලා. ඒ වගේම රාජස්ථාන් කණ්ඩායම වනිදු මිලදී ගන්නවා නම් තමන් කැමතියි කියලා චොප්‍රා කියලා තිබුණා. හැබැයි චොප්‍රා කියපු විදිහට වනිදු ගන්න ලොකු සටනක් තිබුණත් ඒ සටනට රාජස්ථාන් කණ්ඩායම එකතු වුණේ නැහැ. සන්රයිසර්ස් කණ්ඩායමත් කිංග්ස් 11 කණ්ඩායමත් RCB කණ්ඩායමත් තමයි වනිදු ගන්න උත්සාහ කළේ. අවසානයේ වනිදු මිලදී ගත්තේ කලින් වතාවේ වගේම RCB කණ්ඩායමයි. ඒ වගේම වනිදු වෙන්දේසි වෙමින් තියෙද්දී වෙන්දේසිකරු එකවරම බිම ඇදවැටීම නිසා වෙන්දේසිය ටික වෙලාවක් නතර කරන්නත් සංවිධායකයන්ට සිද්ධ වෙනවා. වනිදු මේ විදිහට ඉහළ වටිනාකමකට විකිණින ක්‍රීඩකයෙක් කියලා වනිදු වගේම පාදංග පන්දුවෙන් ප්‍රතිකරුවන් අසන්න කළ ෂේන් වෝන් අනාවැකි කියලා තිබුණා. හසරංග මේ පාර ලොකු ගානකට විකිණෙයි. මට හිතෙනවා ඔහු වෙන්දේසියේදී ඉහළම ලන්සුව හිමියන ක්‍රීඩකයෝ අතරට එයි කියලා. වෝන් කිව්වා වගේම වනිදු ඉහළ මිලකට අලෙවි වෙද්දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් IPL ඉතිහාසයේ අලෙවි වුණු ඉහළම මිල හිමි කරගන්නත් මේ සුපිරි ක්‍රීඩකයා සමත් වෙනවා. මාලිංග සනත් මහේල සංග වගේ IPL බිමේ වැඩපෙන්නපු ලෝක මට්ටමේ ක්‍රීඩකයන් පහු කරලා තමයි මේ විදිහට වනිදු වාර්තාගත මිලකට අලෙවි වෙන්නේ. අපි ප්‍රාර්ථනා කරමු වනිදුට ලැබුණු මිල වගේම දක්ෂතාවලිනුත් වාර්තා තියන්න පුළුවන් වෙන්න කියලා. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටින් නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.